උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල වැටළු ආර්ථිකය ගොඩනගන්න තවදුරටත් ණය ගැනීම විකල්පයක් නෙවෙයි ජනපති අවධාරණය කරයි අපි හැදුවේ පොඩි මිනිසා ගැන හිතන බලවේගයක් සජිත් කියයි වසර 80ක් ඉපරෙණි රුවන්වැලි සෑරදුන්ගේ චෝදා මාණිකය වන්දනාමාන කිරීමට මහ ජනතාවට අවස්ථාව ලබන 27 වෙනිදා සිට දිවයිනේ සියලු සිනපාශාලා විවෘත කෙරේ ඊයේ දිනේදී නව ආසාදිතයන් 22 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1947 දක්වා ඉහළට දේශීය පුවත් වෙතයි දැන් අවධානය වැටළු ආර්ථිකය ගොඩනැගීමට ණය ගැනීම විකල්පයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උදාහරණය කර සිටිනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝප සංගම් තානාපතිවරු සමග පැවති සාකච්ඡාවකට එක්වමින් මේ අතර COVID-19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙළට චීන ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ශ්‍රීලංකාවේ බඩබලන චීන තානාපති හූ වෙයි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ජුනි මාස 20 වනදාට යෙදෙන ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා යොමු කළ ලිපියක් ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. මෙහිදී COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳව චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනාගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළා. ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම සඳහා චීනර්වචින් වෛද්‍ය ආධාරතුගයක් ලබා දී තිබෙනවා. ආධාරතුගයේ ලයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝප සංගම් තානාපතිවරුන් අතර හමුවක් ඊයේ පැවැත්ුණා. COVID-19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැගීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. පොලිසිය සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිවැරදිව ආසාදිතයන් පමණක් නොව ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින්ද හඳුනාගෙනු අතර ඔවුන් නිරෝධායනීය ජනාධිපතිවරයා උද්ගත වැටි තත්වය හමුවේ ණය කපා හැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ප්‍රතිඵලදායක වනු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. තවදුරටත් ණය ගැනීම විකල්පයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ නව ආයෝජන බවයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරපරුවේ එක්ුණා. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරපරුවේ පැමිණියා. මෙම මාර්ගයේ ඉදිකිරීම නිසිරස සිට නොවන බවට ලැබුණු පැමිණිලි මත අග්‍රාමාත්‍යවරයා මෙම නිරීක්ෂණය සඳහා එක්ව තිබෙනවා. මෙහිදී මීරිගම සිට කුරුණෑකර දක්වා ස්ථාන කිහිපයක ඉදිකිරීම අග්‍රාමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබෙනවා. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම වලට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක්ද මෙයට සමගාමීව පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා. රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජයට කිසිදු සලස්මක් නොමැති බව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයක් මේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. අද මොකද සිදුවෙලා තිබෙන්නේ? අද වර්තමාන රජය සහල් මාෆියාවට යටවෙලා පළමුව පාලන විල 90යි කියලා. ඉන් පසුව සහල් මාෆියාවේ උද්ඝෝෂණය මත වැඩි කරාමු වට ආණ්ඩුව හිලන්නේ ඇති හැකි දරු වේරයි
ආණ්ඩුව හිතන්නේ නැහැ සාමාන්‍ය පාරිභෝගික ජනතාවය. අපේ රටේ ජනතාවට 104ක සහන පොලිය තුල ණය ලබා දෙනවා ඉන්නේ. දැන් කාට මේව ලැබිලා තියෙන්නේ? එක්කෙනෙක්වත් බැංකුවට ගියාම සින්නක් කරොත්තු ඉන්නනවා. රජයේ සේවය අපකරුවන් ඉන්නනවා. ඒ නිසා ඒ නැංගට සහන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝකේ තෙල් මිල පහළටම වැටිලා තියෙනවා. මං අහන්න කැමති මේ රජේ ඇයි තෙල් මිල අඩු කරන්න බැරි? තෙල් මිල අඩු වීම තුලින් රටේ සංවර්ධනයට තෙල් මිල අඩු වීම පාදක වෙනවා. නමුත් මේ මුරණ්ඩු දරදඟු ආණ්ඩුව කැබිනට්ුවේ තීන්දුවක් අරගෙන තිබෙනවා තව අවුරුද්දක් යනකම් තෙල් මිල වෙනස් කරන්නේ නැහැ. මොලයක් තියෙනවා නම්, බුද්ධියක් තියෙනවා නම්, දුරදක්නා නුවණක් තියෙනවා නම් මේ කොරෝනා කාලේ තමයි අපේ රටට කර්මාන්ත උද්‍යාන බිහි කරන්නට ලැබුණු හොඳම කාලේ. සිය ගණන් කර්මාන්ත ශාලා මේ වෙන විට චීනයේ අතහැරලා යනවා. ඉන්දියාවේ යන මෙතුමා මේක දැකලා මොනවද කරලා තියෙන්නේ? තමන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙනමම ඒකකයක් ස්ථාපනය කරලා තියෙනවා. චීනයෙන් පිට වෙන කර්මාන්ත ශාලා ටික ඔක්කොම ඉන්දියාවට ගිහිල්ලා. එහෙම දැක්මක් අපේ ආණ්ඩුවට තියෙනවා. වර්තමාන රජයේ ඒ උද්‍යාන හිතලවත් තියෙනවා. මේ රජයට රට ඉදිරියට ගෙන යන්න කිසිම සැලැස්මක් නැහැ. දැන් රාජ්‍ය සේවයේ කවුරුත් වැඩිය කතා කරන්නේ නැහැ. මොකද රටේ පරිපාලන සේවය තුට්ටු දෙකට වටලා තියෙන මේ රජයේ. රාජ්‍ය සේවයේ අභිමානය පහලට වටපු රජයක් තමයි මේ වර්තමාන රජය. අනිවාර්යෙන්ම අලෝස් පස්සේ ඉඳලා බෑ. සමගි ජනවලයේ දිනනවා අලුත් විප්ලවයක. එකතු වෙන්නේ කියමින් ඔබ සෑම සිරු දිනකටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඩබල් ආස්ථාදිතයන් 22 දෙනෙකු ඊයේ දිනේදී මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 වෛරසය ආස්ථාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1947 දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් වසා තැමුණු දිවයිනේ සියලුම සිනමා ශාලා ලබන 27 වෙනිදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ දිනේතුලදී කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ නව ආසාදිතයින් 22 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1947ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේතුල හඳුනා ගැනුණු ආසාදිතයින් 22 දෙනා අතරින් ආසාදිතයින් 18 දෙනෙකුම ඩුබයි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා. එමෙන්ම කුවෙට්හි සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු ලන්ඩන් සහ රුසියාවේ සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුද ඔවුන් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවදුරටත් රෝගීන් 515 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර පුත්කලින් 1421 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා ගෝලීය වසංගතයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලංකිකයින් 98 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළියම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. UL-605 දරන විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබෙනවා. මෙතර දිවයිනේ සියලුම සිනමා ශාලා ලබන 27 වෙනිදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසය හේතුවෙන් වසා දෙමනු දිවයිනේ සියලුම සිනමා හල් මෙලෙස යළි විවෘත කෙරෙන්නේ දින 105කට පසුවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ ඒ සඳහා අනුමැතිය ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. චීනයේ ඊයේ දිනේදී තවත් කොරෝනා ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 25 දෙනෙකුම බීජින් වසින් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ. පෙරේදා දිනේදීද කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු චීනෙන් හමු වූ අතර ඉන් පුත්ගලින් 21 දෙනෙකු බීජින් නුවරින් වාර්තා වුණා. කොරෝනා වෛරසයේ මූලාරම්භය වූ චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 83,325ක් වන අතර මරණ සංඛ්‍යාව 4,634ක්. කෙසේ නමුත් ලොව අනෙකුත් රටවල ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමග චීනය දැන් පසුවන්නේ වැඩිම පීඩාවට ලක් වූ රටවල් අතර 21 වන ස්ථානයේයි. එහෙත් මෙලෙස නව ආසාදිතයින් වාර්තා වීමත් සමග දෙවන කොරෝනා රැල්ලක් රට තුළ ඇතිවීම වැළැක්වීම සඳහා චීනය පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා බීජින් නගරය අසන්නේ 500,000කට අධික ජනතාවට සංචාරක සීමාවන්ද පනවා ඇති බව සඳහන්. මෙවන විට ලොව පුරා COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව
वैद्य कोरोना रोगी तत्ते कवसाखी रोगी तत्ते अपेलाके राटे एतिउने नै मेक वैरस आसादन पशु एतिउन रोगी तत्ते तमाय मेक कवसाखी रोगी तत्ते कियन्ने ऑटो इम्यून डिसीज एकक नमुत मम दिमापियन्ट कियन्न कैमति अनवश्य लेस बिय वेन्न ओन नै हैबै ओबगे दरुवार दिन पाकट वडा वैडी उण तियनवा नं सामान्य दिन पैरासिटामोल औषधयट उण पालने वेन्ने नैत्तं लमा रोगी संज्ञा वैद्यरेक इन्न रोहलट दरुवा पेन्नन्न एक एसे करोत ओबगे दरुवार किसिम अवधानयक नोवी दरुवा बेरागेन हैकियाव तियनवा ऋज आर्य लमारोहले मे दिन वल दकीन पुलवांग इता विशाल प्रमाण रोगी पेमीनीम सिद्धवेन मे कोरोना तत्ते तुली अभी मुलिमलिम मिधुना के हितापा तवमत मे अभी मे अवधान तीयन अदेन बीजिंग नगर संपूर्ण वसादी सिद्धवेला तीयन कोरोना रोगी तत्व प्रतिमी पावतीन मे तत्ते अपेरट तुलाकन एक मम कारुणिक इलासीन रटी जनता वगे मगद मे रोहलट दिवे नदेश प्रतिकार लागन निशा एक निशा सैम के मेम रोहलट दुर्बहर पलातलिंग एन इप मम कारुणिक इलासीन एक निशा ये आसने विन महारोहलट गिहिल तमंगे दर्वांट प्रतिकार लागन पुलवा ये प्रतिकार लबागनी मे दि मे रोहलट एन ओन ओन विषय मे रोहलट एम सद विनम लिपिया क्लबा देना इवे मूलिक प्रतिकार मे रोहलट अन्न के यम करना अन्न ये दर्वा इतर तम वड़ा हों අනුරාධපුර රුවන්වැලිසෑයේ පන්තවා තිබූ පැරණි චුඩාමාණික දෙස් විදෙස් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා රුවන්වැලිසෑ පුදුපිමෙහි පිහිටි සුගත්ත කුටියේ තැන්පත් කිරීම සිදු කෙරුණා රුවන්වැලිසෑ ශීර්ෂයේ පළඳවා තිබූ වසර 80ක් පැරණි චුඩාමාණික්කයේ වෙනුවට අභිනව චුඩාමාණික්කයක් පසුගිය වසරේ පළඳවනු ලැබුවා අටම ස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලිසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන යන නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙම පැරණි චුඩාමාණික්කය දෙස් විදෙස් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම පිණිස සුගන්ධ කුටියේ තැන්පත් කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා महासाहित्याग රුවන්වැලි මහසෑය කියලා කියන්නේ උතුම්ම දන අසදුස මහා චෛත්‍යය බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ප්‍රමාණයක් විධාතිත දුටිගමුණු මහරජතුමාගේ මෝලිකත්වයෙන් ගොඩනැගු මේ චෛත්‍යය. ඒ චෛත්‍යය මුදුනේ අවුරුදු 80ක් තරම් මහජනතාවගේ දෙන්වෝන්ගේ වන්දනාමානයට පාත්‍ර වුණු මේ චූඩාමාණික්කේ ආධ්‍යාත්මික ශක්තියත් ආගමික ආධිමම ලැබෙනවා. බුදු අසුව ප්‍රියම නිසා යම් කෞතුක වස්තුවකුත් එහි අන්තර්ගත වෙනවා. සම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට සමගිය ජනබලවේගයට හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිත්‍යාස් බාකින් මාකර මහතා පවසනවා. ඒ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් सांप्रदायिक देशपालन ලැස්තිනම් මගෙත් එක්ක ඉන්න කියලා සජීව ප්‍රේමදාස කියනවා. ඒ නිසා මේ සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කරලා මේ මිනිසුන්ට එපා වෙච්ච ජරා දේශපාලනයේ වෙනසක් ඇති කරලා අපේ රට හොඳ හෙට දවසක් දෙන්න සජීවගේ අධ දෙක ශක්තිමත් කරන්න.
ලෝක දේශපාලනයේ නවකම ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකයටම ආදර්ශයක් දෙමින් රට මෙහෙයවීමේ කටයුතු සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. දැන් කොවිඩ් මාරයා පරාජය කරලා ආර්ථිකය සහ අනික් කාරණා වෙත ජනාධිපතිතුමා හැරිලා තියෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. මුළු මනින්ම වෙනස් කරමින් යන්නේ. මීට මාස ගානකට ඉස්සෙල්ලා තමුන්නාසලා දැකපු දේශපාලකයා තීන්දුව ගන්න කෙනා නෙමෙයි ගෝඨාභය මහත්තයා එක්ක ඉස්සරහට යන්නේ. ඉස්සරහට යන්නේ අලුත් කණ්ඩායම. පාර්ලිමේන්තුවේ ඉන්නට ඕනේ කණ්ඩායම. මේ ලෝකේ ලොකුම බලවේග ටික ඇවිල්ලා ගෝඨාභය මහත්තයා වට කරාවි. මානව හිමිකම් නඩුගෙන ගියා. ජාත්‍යන්තර යුද අධිකරණය ගැන පෙන්නාවි. හැබැයි තමුන්නාන්සේලා ගෝඨාභය මහත්තයා වටේ පෞරක් විදිහට හිටගන්න කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන. බොහෝ දෙනෙක් කිව්වා ගෝඨාභය මහත්තයා ආවොත් වැඩක් වෙන්නේ නැහැ. ජීවිතේට දේශපාලනය කළ නැහැ. කොහෙවත් ප්‍රාදේශීය බවකට ඉඳලා නැහැ. එතුමා ආවොත් එහෙම මේ රටේ තීන්දුව తీරන ගන්න බැරි වෙයි කියලා. හැබැයි එතුමා ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ඕනකම තියෙනවා නම් නායකත්වයේ ලක්ෂණ තියෙනවා නම් ඒ වොමනාව තියෙනවා නම් රට වෙනුවෙන් තීන්දුව తీරන ගන්න එහෙම අත්දැකීම් ඕන වෙන්නේ නැහැ කියලා. ලෝක දේශපාලනයේ නවකම ජනාධිපතිවරයා සති 6යි පත් වෙලා සති 6යි නවකම ජනාධිපතිවරයා ලෝකයට ආදර්ශයක් දෙමින් අත්‍යවශ්‍ය අවශ්‍යම මිනිස්සු ටික වට කරගෙන ඒහා බැඳුණු රාජ්‍ය නිලධාරීන් හමුදාව සෞඛ්‍ය අංශය පුද්ගලික අංශය ගෙදර ඉන්න මේ මුහුණු ආවරණය කරගන්න ඉන්න ආදරණීය අම්මා තාත්තා දක්වා සියලු දෙනාගේ සහයෝගයෙන් ලෝකයට ආදර්ශයක් දුන්නා. මෙන්න භූගෝලීය පරිසරය ඇතුලේ ලංකාව කියලා රටක් තියෙනවා. ඒකේ මේක පාලනය කරලා තියෙනවා කියලා. පොදු ජනතාව පිළිබඳව හැඟීමක් ඇති නායකත්වයක් ඇති සමගි ජනබල වේගය සතුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඒ රක්කම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් මාස කිහිපයකට ඉස්සෙල්ලා කිව්වා ලීසින් වලට පහසුකම් දෙනවා. ෆිනෑන්ස් කම්පැනිත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමුන්නාසක ලීසින් වාරික ගෙවීමට ඔක්කොම රජයේ සහන දීලා තියෙන්නේ කියලා. අවසානයේ සහන ලැබිච්ච හැටි ජනතාවට. ත්‍රිරෝද සංගමේ සභාපතිවරණ ජීවිත පූජ කරන්න සිද්ධ වුණා. ඒ නිසා මිත්‍රවරුනි, අද රටට අවශ්‍යයි කාර්යක්ෂම නායකයෙක්. කාර්යශූර නායකයෙක්. පොඩි මිනිහාගේ හදකස්ම දන්න නායකයෙක්. ඒ නායකත්වය අද තියෙන්නේ කොතනද කියලා කල්පනා කරලා බැලුවොත්, ජව සම්පන්න තරුණ පොඩි මිනිහාගෙන හැඟීමක් තියෙනවා. අවංකවම දුප්පත් මිනිහා ගැන හැඟීමක් තියෙන මුළු ඇඟ පුරාම ඒ ආසාව වැඩ කිරීමේ පිපාස පොදු ජනතාව කියන හැඟීම තියෙන නායකයා සිටින්නේ වෙන කොහෙවත් නෙමෙයි සමගී ජනබල වේගයේ දුරකතනේ ලකුණට නායකත්ව දෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාලගේ කියන එක මම තමුන්නාන්සේ මතක් කරන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වී දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ පළවෙනි වතාවට තමුන් කිසි දවසක එකතු නොවිච්ච වමට කිසිසේත් සම්බන්ධ නැති වැඩ කරන පන්තියේ මේ සේවකයන්ගේ පැත්තෙන් අංශක 180ක් අනිත් පැත්තට ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා. ඒක එක පැත්ත. අනිත් පැත්ත තමයි එතන වසර 10ක් මේ රටේ ජනාධිපතිත්වයක් කරලා මේ රටේ 30 අවුරුදු යුද්ධයක් අවසන් කරලා රටේ ආර්ථික සංවර්ධනය මහා වේගෙන් ඉහළට ගත්ත. බිලියන 17 බිලියන 78 තරම් ගිය රටේ ආදායම අරගෙන ගිය පුද්ගලයා අනිත් පැත්තේ ඉන්නවා. ඒ නිසා ඇත්තටම පොදු ජන පෙරමුණ කියන ඒ පක්ෂයේ නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිය කරගෙන මහින්ද රාජපක්ෂ කියන ඒ පුද්ගලයා වටා තමයි ඒ ඇත්තටම ඒ පක්ෂයේ බිහි වෙන්නේ. ඉතින් ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට වමේ ප්‍රගතිශීලී දේශප්‍රේමී අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගොඩනැගුණා ඒ පොදු ජන පෙරමුණ. දැන් අවධානය ව්‍යාපාරික පුවත් විශේෂාංකය වෙතයි. ලංකාවේ මූලිකම සංචාර මෙහෙවන්න ලෙස ස්ලයිටෝ ආයතනය සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යාම පිළිබඳව තරුණ සමාජිකයින්ට නව අත්දැකීමක් සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව සංචාරක කර්මාන්තය තුළ ඇති කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකින් සඳහා ආයතනය ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු නියෝජිතින්ගේ ආයතනය ශ්‍රී ලංකාවේ වෘත්තීය සම්මන්ත්‍රණ ප්‍රදර්ශන සහ උත්සව සංවිධායකින්ගේ ආයතනය ශ්‍රී ලංකාවේ ගුවන් ප්‍රවාහන සමාගම් නියෝජිතින්ගේ
आयतने वाहन कुलियत देनन के आयतने जात्यंतर संचारक कर्मांति नेतु वृत्तिकेंगे समग्र सह आसिया पैसिफिक संचारक आयतने यान आयतन समग्रिक व अत्यल मध्यकन में स्लाइटो लंकावे संचारक कर्मांति पेरट वड़ा यह लस्तानी कटे ओसवाते बीमटे कटे हितो संविधाने करते बनवा मेमकार विसदा स्लाइटो युद्ध समारंभ का अवस्थाव ये कोलंबदी पवैत्फुना हिटपु पार्लिमेंट मंत्री नामल राजपक्ष महता आचार्य पालित कोहन महतायतलु महात्मा महात्मीन पिरसाक मेम अवस्थावटे क्वसिरिया टुडे वी आर फेसिंग अ ग्लोबल चैलेंज वे आई बिलीव ऑल ऑफ अस हैव टू कम टुगेदर इंडिविजुअली एज ऑर्गेनाइजेशन टू ओवरकम दिस चैलेंज गवर्नमेंट कैन कंट्रोल इट एंड कंट्रोल द आउटब्रेक ऑफ कम्युनिटी ट्रांसमिशन बट एज अ नेशन वी शुड कम टुगेदर टू रीस्टार्ट आवर इंडस्ट्री इंक्लूडिंग टूरिज्म मेदपेरदिग कलापवल सेवे निरतव सिट मेरटट पेमिनी पुद्गलेन 168 देनेकु निरोदायने संदहा वौनियाव वेलानकुलम गुवन हमुदा कंदूरु निरोदायन मध्यस्थानयट रगिन एनु लबुवा दिन विशेष काल केम पिरीस निरोदायन लाकरण बवाई गुआन हमुदा निलधारीन प्रकाश कले हेटन दिखोय नगर सभा यटते पालने वन हेटन महाजन वेरंद पोल पिटुपस पारिभोगिकेन्ट अवहिर वनसे पवत्वागिन गिय अनवसर वेरंद सैनलिवत किरीमट अद उदयसन दिखोय नगर सभा निलधारीन कटयुतु कला अवस्था किहिपेकदी मेम अनवसर वेरंद सैनलिवत करन लेस एम वेरंदुंट दैनुम दे तिबुनद ओउन निसि प्रतिचार नोदैक्वीम हेतुवेन मेसे कटयुतु किरीमट सिदु वू बवाई एम निलधारीन प्रकाश कर सिटिए බුත්තල පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත වැල්ලවාය මොනරාගල මාර්ගයේ පැල්වත්ත ප්‍රදේශයේදී හිංසාකාරී ලෙස මී ගවයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ගවයින් මස් පිංස ප්‍රවාහනය කර ඇති බවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. නව කොරෝනා වෛරසය ඉහළයාම හේතුවෙන් ඉන්දියාවේ චෙන්නයි නුවර දින 12ක් වසාදැමීමට තීරණය කර තිබෙනවා. එත් සමගින් අපගේ මදහද ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු සවස් 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.